ජීබී සේනානායක 1913 ජුලි 10 වැනිදා කොළඹ මුල්ලේරියාවේදී ජීබී සේනානායක මහතා උපත ලැබීය. දෙමාපියන් කුරුණෑගලින් කොළඹට සංක්‍රමණය වූ උදවියයි. ගුණතිලක බණ්ඩාර සේනානායක යනු උප්පැන්න සාතිකයේ නාමය විය. ග්‍රෑන්ඩ්පාස් සාන්ත ජෝසප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අනතුරුව කනිෂ්ඨ පන්තිය දක්වා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබ ආර්ථික දුෂ්කරතා නිසා පාසල් ගමන අත්හිට විය. වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ සුවත්සාහේනි. ඔහු සිය වෘත්තිය ආරම්භ කළේ දිනමින පුවත්පතෙහි සංස්කාරවරයෙකු වශයෙනි. පුවත්පත් කලාවේදියෙකු ලෙස සිංහල බෞද්ධයා පුවත්පතෙහි සේවය කළේය. කෙටි කලකෙනින් ඉවත් වී අවිවාහකව දිවි ගෙවමින් පූර්ණ කාලීන ග්‍රන්ථකතුවරයෙකු ලෙස ලේඛන කලාවේ නිමග්න විය. 1945 දී මුල්ම කෘතිය වූ දුප්පතුන් නැති ලෝකේ නම් කෙටිකතා සංග්‍රහයද පළ කළේය. 1946 දී පරිගැනීම නැමැති කෙටිකතා සංග්‍රහයට නිසදස් කවි කිහිපයක්ද ඇතුළත් කරමින් නව කවියාරක ප්‍රාණෝත්තුවරයා බවට පත් විය. බොහෝ විචාරකයෝ නිසදස් කවියේ දේශීය සම්ප්‍රදායට පටහැනි සාහිත්‍යාංගයක් ලෙස සැලකූහ. ඇතමෙකය අපරදිග සාහිත්‍ය අවිචාරවත් අනුකරණය සකස් කොට ගන්නා ලද රචනා විශේෂයක් ලෙස බැහැර කරහ. අනතුරුව වෙනත් කවීන්ද නිසදස් ලිවීමට පෙළඹෙමින් ඒ ජීවිතය හා සම්බන්ධ විවිධ අත්දැකීම් ප්‍රකාශ කිරීමට උචිත කාව්‍ය විලාසයක් බවට පත් විය. අනතුරුව ලියාපල කළ කෘති අතර දැලි කවුළුව, සෙවණැලි යන පොද්ද, මේදා, චාරුමුඛ, බරදත්ත, අවරගිර, රළබිදුම, කැකෑරිල්ල, මලපුඩුව, ජලගැස්ම, බැදුම, රුව, උරගල, මදුපාණි, කෙලෙසයුර, එකට එක යන නවකතා පොද්ද, මිතුරිය, ගමන, ඈත බැලුම, නැටුම යන කෙටිකතා පොද්ද, මල් කුමාරි, රත්නඳුන් රූපය, මහලෝභයා, හාල්මැස්සා, හීනය, අඹකතාව යන ළමා පොද්ද, නවකතා කලා කතාව, බටහිර ශ්‍රේෂ්ඨ නවකතා විචාර ප්‍රවේශයේ, සාහිත්‍ය සේසත්, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය ධර්මතාවය, සාහිත්‍ය දර්ශනයේ සිතුවිලි යන විචාර පොද්ද, රුබෙයියාට්, රණරාල යන පරිවර්තනද, විනිවිදිමි අඳුර, මගේ සිතුම් පැතුම්, මම එදා සහ අද යන චරිතාපදානද වේ. අවිවාහක ජීවිතයක් ගත කළ ජීබී සේනානායකයන් ඔහුගේ මුළු ජීවිතයේම සාහිත්‍ය කලාව වෙනුවෙන් කැප කළේය. අවසාන භාගයේදී අන්ධ වී සිටියත් ඔහු ග්‍රන්ථකරණයේ යෙදුණි. 1985 මාර්තු 16 වැනිදා ඔහු කලුරිය කළේය.